දසක් කියල පිළිගන්න ඉලෙක්ට්‍රොනික් ක්ලාස්රූම් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා ඔයාලා සියලු දෙනාටම. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ ඩිජිටල් මල්ටිමීටර් එකක් ලේසියෙන්ම රීචාර්ජබල් බවට පරිවර්තනය කරන්න කියලා. චැනල් එක තාමත් අලුත් කෙනෙක් නම් පාත සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒකත් එක්කම තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඔල් දාගත්තත් ඔයාලට හැමදාම දානවා මේ වගේ වීඩියෝ වාගේ ළඟටම ගෙන්න ගන්නත් හැකියාවක් තියෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එකෙන් අද බලන්නේ නෝමල් බැටරි, ගොඩක් අයට මේ මිටකට බැටරි බහින ප්‍රශ්නයක් තියෙනවා මේ වගේ අඩු මුදලට ගන්න පොඩි පොඩි වැඩවලට ගන්න මල්ටිමීටර් වලදී. ඉතින් ඒ ඉක්මනින් බැටරි බහින එකට නියම විසඳුමක් තමයි මම අද මේකෙදි ඔයාලට කියලා දෙන්නේ. හරි, එතකොට මේ තියෙන්නේ ඔයගොල්ලන්ට බොහොම අඩු මුදලකට, එහෙම නැත්නම් මම මේක අඳුරනලා දෙන්නේ ලෝ කෝස් මල්ටිමීටර් එකකට. يعني මේ වගේ තියෙන ඕන මල්ටිමීටරයක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ තියෙන එකේ ඇතුළ. එතකොට මේකෙදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක කොහොම ගැලවුවට පස්සේ මේකේ තියෙන මේ වගේ 9 වෝල්ට්ස් බැටරි එකක් තමයි බොහෝ විට එන්නේ මේ වගේ 9 වෝල්ට්ස් බැටරි එකකින් සප්ලයි වෙන්න ඕන. ඉතින් ඒ වගේ වෙලාවකට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි 9 වෝල්ට්ස් බැටරි එකක් දැන් සාමාන්‍ය රුපියල් 200කට කිට්ටු වෙනවා මාකට් එකේ. ඉතින් ඒක වෙනුවට ඔයගොල්ලන්ට මේ වගේ රීචාර්ජබල් බැටරි එකක් යූස් කරලා මේකට රීප්ලේස් කරගන්න විදිහක් තිබ්බොත් ඔයගොල්ලන්ට ලේසියෙන් මේක රීචාර්ජබල් මල්ටිමීටර් එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒකට ඔයගොල්ලන්ට ඕන වෙන්නේ මේ වගේ පරණ මේ සෙල්ෆෝන් මොබයිල් ෆෝන් වල තියෙන ලිතියම් අයන් බැටරි එකක් හරි මෙහෙම 18650 ලිතියම් අයන් බැටරි එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක අරගෙන මම ඊළඟට කියන්නම්, එතකොට ඔයාලට මේක රීචාර්ජබල් තත්ත්වයට පත් කරද්දි මේ බැටරි නිතර නිතර දෙමිය අවශ්‍යතාවයක් වෙන්නේ 9 වෝල්ට් බැටරි. හරි, මේකට මොඩියුල් එකක් අවශ්‍ය වෙනවා. එකක් තමයි මේ TP4056 මොඩියුල් එක කියන එක. ඒක බැටරි චාර්ජින් මොඩියුල් එකක්. ඊළඟට MT36.8 කියන එක. මේක ස්ටෙප් අප් බූස්ට් කන්වර්ටර් එකක් කියලා අපි හඳුන්වනවා. නැත්තම් මේක ඇම්පියර් එකක් හෑන්ඩල් කරන්න පුළුවන් ඇඩ්ජස්ටබල් වෝල්ටේජ් මොඩියුල් එකක් කියලා හඳුන්වනවා. ඔයගොල්ලන්ට මේ දෙක පහසුවෙන්ම මාකට් එකෙන් මිලදී ගන්න පුළුවන්. මේ TP4056 මොඩියුල් එක ගැන මම ගොඩක් වීඩියෝස් කරලා ඇති. ඔන්න දැන් උඩින් වැටෙනා ඒ කාඩ් එක, ඒ කාඩ් එකේ නුදීලා බලන්න පුළුවන්. ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මම දාලා තියනවා. ඉතින් මේ දෙක යොදාගෙන කොහොමද මේක මේ නිර්මාණය කරන්න කියලා අපි ළඟට බලමු. හරි, මේක තමයි එතකොට ලේඅවුට් එකේ නැත්තම් සර්කිට් ඩයග්‍රෑම් එක. මුලදීම මම කිව්වා ඔයාලට ඕන වෙනවා මේ TP4056 කියන මොඩියුල් එක. එතකොට TP4056 මොඩියුල් එකට ඔයාලට මෙතන චාර්ජර් එකක් ඉන්පුට් කරන්න පුළුවන් 5 වෝල්ට්. එතකොට මේකේ තියෙන SMD ඉන්ඩිකේටර්ස් දෙකක් LED චාර්ජින් කියන එක. ඉතින් මේ රෙඩ් කලර් එකෙන් පෙන්වන්නේ චාර්ජින්, නිල් කලර් බ්ලූ කලර් එකට ආවට පස්සේ එක චාර්ජ් කියලා පෙන්වන්නේ. මේ LED ඉන්ඩිකේටර්ස් දෙකත් ඔයගොල්ලන්ට මේ වගේ පොඩි LED දෙකකට රීප්ලේස් කරන්න පුළුවන් SMD එක අයින් කරලා. මුලින්ම කරන්න ඕනේ මේ දෙක අයින් කරලා ඔයගොල්ලන්ට මේ වගේ තැනකට එක පාවිච්චි කරන්න පුළුවන් ඉන්ඩිකේටර් එකක් හැටියට. ඊළඟට මේකට අවශ්‍ය වෙනවා මම කියපු අර 3.7 වෝල්ට් රීචාර්ජබල් බැටරි එක. එතකොට ඒකේ ධනාග්‍රය මේකේ B+ කියන එකට, ඍණාග්‍රය B- කියන එකට ඔයගොල්ලන්ට පාස් කරන්න පුළුවන්. එතකොට මේකේ අවුට්පුට් එක ඔයගොල්ලන්ට මේ MT36.8 මොඩියුල් එකේ වෝල්ටේජ් ඉන් තැනට දෙන්න පුළුවන්. ඒ වගේ මේකේ අවුට් කියන එකේ මයිනස් එක මේ වෝල්ටේජ් ඉන් එකේ මයිනස් එකට දීලා ඔයගොල්ලන්ට පුළුවන් මේ තියෙන මේ ප්‍රීසෙට් එක මාර්ගයෙන් බැටරි එකෙන් මේ මොඩියුල් එක හරහා අවුට් වෙන වෝල්ටේජ් එක ඇඩ්ජස්ට් කරගන්න. ඒක සාමාන්‍යයෙන් මේක මේ ප්‍රීසෙට් එක කර කැවිගමින් ඕගලන්ට වෝල්ටේජ් එක වෝල්ටේජ් වෝල්ට් 9ක් ආසන්නයට ඇඩ්ජස්ට් කර ගැනීම හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේ වෝල්ටේජ් අවුට් එක ධන ඍණ බැටරි එකේ ධන ඍණ අග්‍රහාරයට බලලා ඕගලන්ට මේකට සවි කරගන්න පුළුවන්. පාස් ගන්න උනත් ඕනනම් අවශ්‍ය නම් මෙතනට එන මේ වයර් එක ගලවලා ඕගලන් ඩිරෙක්ට් ඒ අවශ්‍ය වෝල්ටේජ් ඍණ වෝල්ටේජ් ගන්න දෙකට මේ දෙක පාස් කරන්න පුළුවන්. මෙතන ඩයෝඩ් එකක් තියෙනවා. ඒක නිසා ප්‍රොටෙක්ෂන් වලදී ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකත් එක්කම ඔයගොල්ලන්ට මේක ඊටමත් හොඳින් මේකේ කවර් එකේ පිටපැත්තේ අනිත් පැත්තේ කවර් ඉඩ තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේක මේ පරිපථයේ නොගෑවෙන පරිදි මේ පරිපථයේ මේ උඩින් වහලා බෝඩ් එකකින් හරි මේ දෙක එකට උඩින් තියලා මේ කුඩා බැටරිය මෙතනට ඔයගොල්ලන්ට රීප්ලේස් කරගැනීම හැකියාවක් තියෙනවා. ඉතමත් හොඳ සොලියුෂන් එකක් මේ වගේ කාලයකට 9 වෝල්ට් බැටරි නිතර නිතර මාරු කරනවට වඩා ඔයගොල්ලන්ට පරණ ෆෝන් එකකින් මේ වගේ බැටරි එකක් හොයාගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට සරල විසඳුමක් මම මේ අද මේ වීඩියෝ එකෙන් ගෙනාවේ. විශේෂම කාරණාව තමයි මේ වෝල්ටේජ් එක මෙතන මේ ප්‍රීසෙට් එක කරලා ඇඩ්ජස්ට් කරගන්න ඕන වෝල්ටේජ් එක 9කට වගේ. එහෙනම් ඔයාලා මේකත් අත්දැක බලන්න, අත්දැක බලලා ඔයගොල්ලන්ට ආවොත් ගැටලු පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් වෙන අයටත් බලන්න
ෂයා කරන්න, වගේම ලයික් කරන්න. තාමත් සබස්ක්‍රයිබ් කරපු නැති කෙනෙක් සබස්ක්‍රයිබ් කරන්න යමු channel එක. එවනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉලෙක්ට්‍රොනික ක්ලාස්රූම් එකේදී හමු වෙමු. පාඩසුබ නසා.